හයි ෆ්‍රෙන්ඩ්ස්, ඕන ඉතින් මං අදාව ක්වීන් ඔෆ් ටියර්ස් 8 වැනි එපිසෝඩ් එක අරගෙන. ඉතින් මම මීට කලින් එපිසෝඩ් 7ක් අරගෙන ආවා. ඒ එපිසෝඩ් 7ත් බලලා මේ එපිසෝඩ් එකත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන් ක්වීන් ඔෆ් ටියර්ස් සම්පූර්ණ කතාව දැනගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් අමතක කරන්න එපා. අද කතාව පටන් ගන්නේ හේයින් හේවනියෝ පදාගෙන ඉන්න තැනින්. හේවනියට මතක් වෙනවා එයා හේයින්ට ප්‍රපෝස් කරපු විදිය. ඒත් හේවනියෝ දිගටම අඬද්දී හේයින් අහනවා ඇයි කියලා. හේයින්ගේ මතකය ටික ටික නැති වෙගෙන යනවා. එයාට ජර්මනි ගිහින් ආව එකවත් එයාගේ ලෙඩට බෙහෙත් ගන්න බෑ කියව එකවත් මේ ඩිවෝස් ප්‍රශ්නේවත් කිසිම දෙයක් මතක නැහැ. ඉතින් හේවනියෝ අඬ අඬ ඒ සේරම දේවල් මතක් කරලා දෙනවා. හේයින්ට ටික ටික මතක් වුණාට පස්සේ එයා ආයෙමත් නපුරු විදියට කතා කරනවා. අනිත් දවසේ හේයින් මේ ඩිවෝස් එක ගැන කතා කරන ලෝය කෙනෙක්ව එක්කගෙන එනවා. හේවනියෝගේ යාළුවා මේ ලෝයව දැක්ක ගමන් හුඟක් බය වෙනවා. එයා කියනවා මෙයා සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි, මෙයා ඉන්නේ ඉතාලියේ. ඒ පාර දැන් මෙහෙටත් ඇවිත්. එයා යුද හමුදාවේ හිටපු සෙබලෙක්. මෙයා මිනිසුන්ව මරලා හරි ප්‍රශ්න විසඳන ජාතිය කෙනෙක් කියලා. ඔයාවත් මරලා දාන තමයි හේයින් මේ ලෝයව ගෙනත් තියෙන්නේ කියලා එයා කියනවා. ඉතින් හේයින්ගේ ලෝයයි හේයින්ගේ ලෝයයි මේ දෙන්නගේ මේ ඩිවෝස් එක ගැන කතා කරනවා. වින්සෙන්සෝ කියන හේයින්ගේ ලෝය කියනවා ඩිවෝස් වෙන්න තියෙන හේතුව විදිහට දාලා තියෙන කරුණ සාධාරණ නෑ කියලා. දෙන්න ඉන්නේ වෙනස්කම් වලින් පිරුණු ජීවිතයක් කියන එක තමයි හේයින්ව කියලා තියෙන්නේ. වින්සෙන්සෝ කියන්නේ කොහොමත් ඔය දෙන්නගේ පවුල් පරිසර ගත්තාම ඒක හැම තමයි. මේ නිසා ඒක ඩිවෝස් එකකට යන තරම් හේතුවක් කරගන්න බෑ කියලා. එදා හේයින් කායක යනකොට ට්‍රේන් එකක් යනවා පේනවා. එයාට මතක් වෙනවා ඉර බහින විදිය පෙන්වන්න හේයින්ව එයාව ට්‍රේන් එකේ එක්කගෙන ගිය විදිය. මේ නිසා හේයින් ඩ්‍රයිවර් ගෙදර ඇරලා හේයින්ව වෙනදට කරන දේවල් ටිකක් කරලා බලනවා. හේයින් බෝල ගහන්න යනවා. එයත් ඒ සෙල්ලමට හුඟක් කැමති වෙනවා. බෝල ගහලා ඉවර වෙලා එයා හේයින්ව දුවන ග්‍රවුන්ඩ් එකට වෙලා හේයින්ගේ ෆොටෝ වගයක් බලනවා. ඒ වගේම එයා දුවන වීඩියෝ එකකුත් බලනවා. හේයින් කල්පනා කරනවා මෙතනින් හැමෝම දෙන්න දුවද්දී ඇයි තන්නේ මෙයා විතරක් තනියම දුවන්නේ කියලා. ඊට පස්සේ හේයින් අර ආජගේ සුප් කඩේට යනවා. ඒ වෙලාවෙම හේයින්ව එයාගේ යාළුවයිත් ඇවිල්ලා ඉඳ ගන්නවා. ඉතින් හේයින් එයාලා කතා කරන දේවල් අහගෙන ඉන්නවා. එතකොට හේයින්ව කියන්නේ එයාට හේයින්ගේ පැත්තේ ඉන්න ඕනේ. ඒ නිසා එයා මේ විදියට ඉන්නේ කියලා. යුන්සෝ හේයින්ගේ බෙහෙත් එක ගැන හොයලා බැලුවාම එයාට දැනගන්න පුළුවන් වෙනවා ඒ බෙහෙත පොන්නේ දරුණු පිළිකාවක් තියෙන අය කියලා. යුන්සෝට මතක් වෙනවා හේයින් පොඩි කාලේ එයාගේ පස්සෙන් බල්ලෙක් පන්නගෙන එනකොට යුන්සෝ එයාව බේරගත්ත විදිය. එදා හේයින්ගේ කරේ තිබ්බ මාළේ වැටිලා ඒක යුන්සෝ අහුල ගන්නවා. ඒ වගේම තමයි හේයින්ව වැටුණු වෙලාවේ කට්ටිය මෙතනට එනවා. යුන්සෝගේ අම්මා හේයින්ව බෙහෙත් දාන්න එකගෙන කියත් යුන්සෝව තුවාල වෙලා තියෙන එක ගැන බලන්නවත් නැහැ. ඒත් හේයින් එයාගාව තිබුණ ලෙන්සුවකින් යුන්සෝගේ තුවාල වුණ දණිස ගැට ගහනවා. එදා අරගත්ත මාළේ යුන්සෝ ළඟ තවම තියෙනවා. මේ විදිහට හේයින් ලෙඩෙන් ඉන්න නිසා යුන්සෝ හේයින්ගේ ඩ්‍රයිවර්ට කතා කළාම ඩ්‍රයිවර් කියනවා මැඩම් තනියම කොහේට ගියා කියලා. ඒ නිසා යුන්සෝ ගාඩ් එකට වෙලා බලාගෙන ඉද්දී හේයින් එනවා. යුන්සෝ කියනවා ඔයාට හේයින්ව ගැලපෙන්නේ නැහැ. ඔයා තාම එයාගෙන් ඩිවෝස් වුණෙත් නැහැ. එයාව ජොබ් එකෙන් අස්කලෙත් නැහැ. ඒ ඇයි කියලා. හේයින් කියනවා ඒ දේවල් ගැන මම බලා ගන්නම්. අනික ඔයාගේ හර්කිනා වැඩේටත් මම කැමති නැහැ. ඒකත් මං අතහරිනවා කියලා. අනිත් දවසේ හේයින්ගේ අම්මා එයාගේ දුවගේ සැලොන් එකට ගිහිල්ලා හොඳ හෙයාර් ස්ටයිල් එකක් දාගෙන හේයින්ගේ අම්මා මුණගැහෙන්න යනවා. එයා ඉල්ලන්නේ මේ ළමයිගේ ඩිවෝස් ප්‍රශ්නේ එයාලටම විසඳ ගන්න දෙන්න කියලා. ඒත් ඉතින් මේ කියන කිසිම දෙයක් හේයින්ගේ අම්මා නම් ගණන් ගන්නේ නැහැ. එයා අහනවා මේ විදිහට ඇවිත් කතා කරන්න කිව්ව හේයින්ද කියලා. ඒ වගේම හේයින් සභාපතිතුමාගේ රහස් කතා රෙකෝඩ් කරපු එකත් කියනවා. ඒත් මේ හේයින්ගේ අම්මා නම් මේ දේවල් පිළිගන්නේ නැහැ. හේයින්ගේ අම්මා බොරුවකුත් කියනවා. ඒ දින දැන් ඩිවෝස් වෙලා ඉන්නේ කියලා. ළඟදිම හේයින්ට ජොබ් එකකින් තස් වෙන්න වෙයි කියලා එයා නැගිටලා යනවා. ඊට පස්සේ අපිට පේනන්නේ හේයින්ව අර වොච් එක ගැන හොයන්න දීපු යාළුවෝ මුණගැහෙන්න යන විදිය. එයා හොයාගෙන තියෙන විදිහට ඒ පළවෙනි වොච් 10 අරගෙන තියෙන අයගෙන් කොරියන් කෙනෙක්ට ඉන්නේ මෝ. මේ අතරේ හේයින් හොස්පිටල් එකට යනකොට එයා ෆලෝ කරගෙන යුන්සෝත් යනවා. මේක හේයින්ව දැකලා හේයින්ව යුන්සෝගේ පස්සෙන් ගිහින් එයා මග නවත්ත ගන්නවා. හේයින්ව කියනවා ඔය විදිහට ඔයා හේයින්ගේ පස්සේ පන්නන්න එපා කියලා. යුන්සෝ හේයින්ගේ බෙහෙත් පරීක්ෂා කරන්න දීපු කෙනාව හේයින්ව හොයාගෙන එයාගෙන් විස්තර අහගෙන තමයි මේ විදිහට යුන්සෝ ෆලෝ කරලා තියෙන්නේ. කොහොම හරි මේ දෙන්නයි කතාවෙන් පස්සේ යුන්සෝ යනකොට හේයින්ව දකිනවා යුන්සෝගේ අතේ අර ඔරලෝසුව තියනවා කියලා. එතකොට හේයින්ට තේරුම් යනවා මෝ ඔරලෝසුව තියලා තියෙන්නේ යුන්සෝට කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ යුන්සෝ සූචල්ල මුණගැහෙන්න යන විදිය. යුන්සෝ කියනවා හෝටල් එක හදන තැන තියෙන යුද හමුදා කඳවුර අයින් කරන්න බෑ කියලා හමුදාවෙන් කියනවා.
මේ නිසා හොටල් එක හිතුව තරම් උසට හදන්නත් බෑ කියලා. මේ ප්‍රොජෙක්ට් එක අවුල් කියන නිසා දැම්මළු කුයින්ස් එකේම කට්ටිය කලබල වෙලා තමයි ඉන්නේ. සීයාගෙන් කෝල්ලාවට සෝෂල් ආන්සර් කරන්නෙත් නෑ. අන්තිමේදී මේ ප්‍රශ්නේ විසඳ ගන්න සූචල් තෝරගන්නේ හෙයොන්යුව. හෙයොන්යු කියනවා මේ දේවල් යුන්සෝ එක්කම බේරගන්න කියලා. හැබැයි අන්තිමේදී හෙයොන්යු මේ යුද හමුදා කඳවුරත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. දැන් ගෙදර හැමෝම සූචල්ට බැන බැන ඉන්නවා. සූචල් ලැබෙලා කියනවා ප්‍රශ්නේ උත්තරයක් හොයාගන්න කියලා. ඒකයි වෙලා ගියේ කියලා. ඉතින් මේ හෙයොන්යුගේ වැඩේ ගැන ගෙදර අය හැමෝම හෙයොන්යුට හොඳ කියනවා. ඒත් ඉතින් දැන් මේ ප්‍රොජෙක්ට් එක ගැන ආයෙමත් ආයෝජකයෙක් කතා කරන්න ඕන සූචල්නේ. ඒත් එයාට නම් මේක ආයෝජකයන්ට තේරුම් කරන්න තේරෙන්නේ නැහැ. මොකද මේක සූචෝල්ට තේරෙන්නේ නැහැ. කොහොම හරි මීටින් එකෙන් පස්සේ මේ වැඩේට සීයත් සයින් කරන්න හදනවා. හැබැයි ආයෙමත් ප්‍රශ්නයක් වැටිලා කුයින්ස් එකට මේ ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙන්න වුණොත් මේ සියලුම දේපළ යුන්සෝට අයිති වෙනවා. ඉතින් සභාපතිතුමා මේකට අත්සන් කරන්න හදද්දිම මෙතනට හෙයොන්යු දුවගෙන ඇවිල්ලා මේ ගැන කියනවා. ඒත් ඒක සභාපතිතුමා පිළිගන්නේ නැහැ. සභාපතිතුමා කියනවා මම මිනිස්සෙක් එළියට ඇදලා දාන්නේ තුන් පාරක් සමාව දීලා. ඔයා මගේ මිනි බිරිය වැරැද්දුවා. මට වංචා කළා. දැන් මේ ප්‍රොජෙක්ට් එකට බාධා කරනවා. ඒ නිසා මෙතනින් එළියට යනවා කියලා එයා වෙලව ගන්නවා. හෙයොන්යු එයාගේ ඔෆිස් රූම් එකට යනකොට එයාගේ අවසරපත වැඩ කරන්නේ නැහැ. ඔෆිස් එකට ගියාම එයාගේ කම්පියුටර් එකේ පාස්වර්ඩ් වැඩ කරන්නේ නැත්. මේ වෙලාවේ මෙතනට සිකියුරිටි එකෙන් ඇවිල්ලා කියනවා දැන් වැඩ කරන වෙලාවේ ඉවර නිසා සභාපතිතුමා සර්ට ගෙදර යන්න කිව්වා කියලා. ඒ වෙලාවේ හේන් කියනවා නෑ ඒකට කමක් නෑ හෙයොන්යු හිටපු දැන් කියලා. මේ විදිහට හෙයොන්යුට වෙනස්කම් කරනකොට ඒක හේන්ට දරාගෙන ඉන්නත් බෑ. ඉතින් එයා කියනවා ඔහොම බලාගෙන ඉන්න එපා. අවමන් විඳින්නත් එපා. ඔයා යන්න කියලා. හෙයොන්යු කියනවා නීතිමය වශයෙන් එයාලට මාව එලව ගන්න බෑ. අනික මට ඔයාගෙ පැත්තේ ඉන්න ඕනේ. ඒ නිසා මං ඉන්නවා කියලා. එදාට හෙයොන්යු ඔෆිස් එකෙන් එළියට එනකොට බොම්ජ ඇවිල්ලා යව එක්කගෙන යනවා. බොම්ජ මෝ ගැන හොයාගත්ත දේවල් සේරම කියනවා. ඒ වගේම අනිත් දවසේ බොම්ජයි හෙයොන්යුයි අර මැරකල්ලිය කෙනාව මුණ ගැහෙන්න යනවා. ඒ කෙනා කියන විදිහට මෝ කියලා කියන්නේ ව්‍යාජ අනන්‍යතාවයක් තියෙන කෙනෙක්. එයාගේ ඇත්ත නම තමයි ඕසුන්යොන්. ඒ වගේම එයාට දැන් වයස අවුරුදු 34ක් වෙන පුතෙකුත් තියෙනවා. එයා හිරගෙදර ඉන්නකොට තමයි මේ ළමයට උපත දීලා තියෙන්නේ. එයාගේ හස්බන්ඩ් තමයි කොනන් කියලා කියන්නේ. ඒ වගේම මේ ළමයාව පස්සේ ගෝන් වොන් වල තියෙන අනාථ නිවාසකට යවලා. මෙහෙම කතා කරනකොට බොම්චට මතක් වෙනවා ගෝන් වොන් වල තමයි එයාලගේ දඩයම් භූමියක් තියෙන්නේ කියලා. ඒ නිසා කට්ටිය මෙහෙ ගිහින් අර බල්ලගේ අයිතිකාරය මුණ ගැහිලා විස්තර අහනවා. එතකොට එයාලා කියනවා මේ සදාහරිත බලාපොරොත්තුවේ අනාථාගාරය කියලා එකක් තිබුණා. එතකොට බොම්ච කියනවා අපේ තාත්තයි මෝයි ඒකට ආධාර පවා දුන්නා කියලා. අර මනුස්සයා කියනවා ඒ ළමා නිවාසේ ළමෙක් බල්ලෙක්ට වහදීලා මැරුවා. ඒකට යාව පොලිසියට තරන් ගියා. ඒ ළමයයි යුන්සෝයි දෙන්නම එක වගේ. හැබැයි එයා ගොඩක් දක්ෂ කෙනෙක් නිසා එයාට ක්වීන්ස් එකේ ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ වගේම කාලයකට පස්සේ ඒ ළමයා ඇමරිකාවටත් ගියා කියලා. මේ කතා අහගෙන හිටියාම හෙයොන්යුට තේරෙනවා මෝයි යුන්සෝයි කියලා කියන්නේ අම්මයි පුතයි කියලා. මේ අතර සභාපතිතුමා වෙනුවට තීරණ ගැනීමේ බලය මෝට ලබා දෙනවා. ඒකට හේතුව වෙන්නේ මෝ හිරේයට නම් මෝට මේ දේපළ වෙනුවෙන් සම්බන්ධයක් තියෙන්න ඕනේ එක. එදා සභාපතිතුමාගේ පන්දිනේ වෙනුවෙන් පාටි එකක් තියෙනවා. මේ වෙලාවේ මේ පාටි එක ලෑස්ති කරන ගමන් ඉන්නකොට පොම්ච දක්කිනවා එයාගේ අම්මගේ මුත්තක් මෝගේ අතේ තියෙනවා. ඉතින් එයා මේක තාත්තට ගිහින් කිව්වට තාත්තා ඒ වෙනුවෙන් කතා කරන්නේ නැහැ. බොම්ච කියනවා මේක හිරේගේ දරුවෙකුත් ඉන්න ගෑණියෙක්. තාත්තා රැවටිලා ඉන්න කියලා. බොම්ච මෝගේ කොණ්ඩෙන් අදින පටන් ගත්තාම තාත්තා පොම්චට ගහනවා. ඒ වගේම එයාට ගෙදර ඉන්නත් එපා කියලා කියනවා. බොම්ජ ගිහින් අර මැරකල්ලිය කෙනා මුණ ගැහෙලා මෝගේ කෙස් ගස් ටිකකුයි යුන්සෝගේ DNA චෙක් කරන්න පුළුවන් දේවලුයි දෙනවා. ඊට පස්සේ සූචලුත් පාටියකට යන්න පිටත් වෙනවා. එයා වයිෆ්ට කියනවා බබා එක ලස්සනට ලෑස්තිලා පාටියකට එන්න කියලා. සූචලුගේ වයිෆ් එයා දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවා. එදා පාටියක සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ සූචල්. මෙයා මෙතන කාටුන් චරිතයක් එක්කගෙන ඇවිල්ලා හෙන විකාරයක් කරනවා. මේ අතරේ ග්‍රේස් ගිහින් CCTV සේරම ඔෆ් කරනවා. ඒ අතරේ සූචල්ගේ වයි බබාවත් අරගෙන එයාපෝර්ට් එකට යනවා. මේ වෙලාවේ බොම්ජයි හේයොන්යි පාටි එකේ නෑ. ඒ දෙන්න බලාගෙන ඉන්නේ DNA රිපෝර්ට් එක එනකන්. පාටියකට සූචල්ගේ වයිෆයි බබායි ආවේ නැති නිසා සූචල් එයාලා බලන්න රූම් එකට යනවා. එතන ලෙටර් එකක් තිබිලා හම්බ වෙනවා. සූචල් පිස්වෙන් වගේ එයාගේ වයිෆ්ගේයි බබාගේ නමගේ කිය ඒ දෙන්න හොය හොය පාර පුරා දුවනවා. එදා පාටියක ඉවර වෙලා මොයි සභාපතිතුමයි ගේම් එකක් ප්ලේ කරන ගමන් ඉන්නවා. ඒ වෙලාවේ සභාපතිතුමාට හෙයොන්යු කතා කරලා කියනවා මෝගේ යුන්සෝගේ DNA 99%ක්ම ගැලපෙනවා. ඒ දෙන්න හදන්නේ ක්වීන්ස් එක යාළගේ අර්ථයට ගන්න. මේ වෙනකොටත් යුන්සෝ ලොකු ෂෙයාස් ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. මෝට මොනවා හරි බලතල පවරලා තියෙනවා නම් ඒවා ඉක්මනින්ම අයමත් ලබා ගන්න කියලා. මේ කෝල් එකෙන් පස්සේ සභාපතිතුමාට හුස්ම ගන්න බැරුව එක පාරටම බිම ඇදගෙන වැටෙනවා.
ඉතින් මෝ ඇවිල්ලා කියනවා බය වෙන්න එපා ඔයා දැම්ම මැරෙන්නේ නැහැ අංශභාගේ ඇති වෙලා මාස 3ක් විතර කොම තත්ත්වයක් හිම ඇති වෙලා තමයි මැරෙන්නේ කියලා ඔයා ඉතින් ඔයාගේ ළමයින්ට වඩා මාව විශ්වාස කළානේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඔයාට සිහි නැති ඕනම වෙලාවක මම තමයි ඔයාගේ බලදල ක්‍රියාත්මක කරන්න කියලා කියනවා සභාපතිතුමාව හොස්පිටල් එකට ගෙනිච්චට පස්සේ එයාගේ පවුලේ කාටවත්ම එයාව බලන්න දෙන්නේ නැහැ මොකද ඒ හැම දෙයක්ගෙනම තීරණ ගන්නේ මෝ හොස්පිටල් එකේදී තමයි කටියම මෝගේ යුන්සෝගේ ඇත්ත කතාව දැනගන්නේ. අවසානයේදී කුයින්ස් එකේ තියෙන හැම ධනයක්ම මෝටයි යුන්සෝටයි අයිති වෙනවා. මේ වෙච්ච දේවල් නිවුස් වලත් යනවා. මේ නිසා හේයොන්යුගේ පවුල ඇත් හොඟක් කවුලෙන් ඉන්නේ. එතන හේයොන්යු ගමට එනවා. ඉතින් අක්කයි අයියයි තාත්තයි කියනවා ඔයා හොඳ වෙලාවට ඩිවෝස් උනේ. ඔයාට ඒ පවුල අය ඕනේ නැහැ. ඔයා මෙහෙ ඉන්නේ කියලා. ඒත් හේයොන්යු ඇවිත් තියෙන්නේ තනියම නන් නෙවෙයි. හේයොන්යුයි එයාගේ පවුල අයවත් එක්කගෙන. ඊට පස්සේ අපිට පෙන්නන්නේ එදා හේයිනර් ආච්චිගේ රෙස්ටෝරන්ට් එකේ සූප් වන්න ගිය එක. ඒ වෙලාවේ හේයොන්යු කියනවනේ මට හේයින් එක ඉන්න ඕනේ කියලා. ඉතින් හේයින් එක අහගෙන ඉඳලා හොඳට මඩනවා. මොකද හේයොන්යුට වගේම හේයින්ටත් එයත් එක්ක ඉන්න ඕනේ වුණාට හේයින්ගේ ජීවිත කාලයම හරිම කෙටි. මේ නිසා තමයි මෙයා අඬන්නේ. ඉතින් එතනින් එහාට මොනවා වෙයිද? ඒ ගැන බලන්න නම් Queen of Tears 9 වෙනි එපිසෝඩ් එක එනකන් ඉන්න වෙනවා. එහෙනම් ඉතින් ආයමත් හමු Queen of Tears 9 වෙනි එපිසෝඩ් එකේ.